අයිබෝවන් ඔබ මේ එක්වන්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම ලක්ෂිකා ප්‍රනාන්දු මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. GSP Plus බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව යුරෝපා සංගමයෙන් යහපත් ප්‍රතිචාර. අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ලබන සිකුරාදා. ස්වාධීන කොමිෂන් සභා පහක සභාපතිවරුන් සාමාජිකයින් කතානායකවරයා හමු වී සාකච්ඡා පවත්වයි. දින ගණනාවක අරගලය සාර්ථක කරමින් වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ගිවිසුම් අත්සන් තැබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ සිය සැමියා බේරා ගැනීමේ මෙහෙයුමක. පරිසර විනාශයට එරෙහිව රජය දැඩි ප්‍රතිපත්තියක කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා නෙක්ස්ට් නීල හරිත යුගයක් සමාජගත කිරීමේ ප්‍රධාන උත්සවය අමතමින්. ශ්‍රී ලංකාව නීලහරිත යුගයක් කරා ගමන් කිරීම සමාජගත කිරීමේ අරමුණින් යුතුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 5 වැනි ආසියානු ශාන්තිකර කලාපීය දේශගුණික විපර්යාස පිළිබඳ අනුහුරු වීමේ සමුළුව විදේශ විද්‍යාඥයින් 500කගේ සහභාගිත්වයෙන් ඊයේ ආරම්භ වුණා. අද පැවති ප්‍රධාන උත්සවයේදී ජනාධිපති පාරිසරික සම්මාන හා හරිත සම්මාන 80කට වැඩි ප්‍රමාණයක් ප්‍රදානය කිරීම සිදු වුණා. හරිත දේශගුණික අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 38.18 මුදලක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම මෙහිදී සිදු වූ අතර එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඌනා මැකෝලි විසින් ඊට අදාළ චෙක් පත නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත ආචාර්ය විශාකා හිඳල්ලගේ මහත්මිය වෙත භාර දෙනු ලැබුවා. පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් යම් ආයතන හෝ පුද්ගලයන් ක්‍රියා කරනවා නම් පරිසර සම්පත්වලට විරුද්ධව රජයේ දැඩි නීති ක්‍රියාත්මක කරනවා. ඒ නිසා පරිසර සංරක්ෂණය පිළිබඳව තිබෙන රාජ්‍ය ආයතනවල වගකීම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම මා ඉතාමත් අගය කරන වගේම අවංකව ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට රැවටෙන්නේ නැතුව දූෂිත ව්‍යාපාරිකයින්ට එකතු වෙන්නේ නැතුව රට ජනතාව මානව සමාජයේ ප්‍රමුඛ සියලු සත්වයා සහ සියලු ස්වාභාවික සම්පත් සඳහා මිනිසුන් විදියට සැබෑ මිනිසුන් විදියට අපේ තිබිය යුතු කැපවීම තුළ ඒ වගකීම ඉටු කරයි කියා මා සියලු දෙනා පිළිබඳව විශ්වාසය තබනවා. අපි වාසනාවන්ත රටක්. අපිට හොඳින් හිරු එළිය ලැබෙනවා. අපිට ඉතාමත් ලස්සන මුහුදක් තිබෙනවා රට වටා. ඒ වගේම අපිට අපේ රට හරහා යන හොඳ සුළං රැල්ලක් තිබෙනවා. ඒ වගේම ඉතාමත් ශක්තිමත් දිය ඇලි අපිට තිබෙනවා. මේ සියල්ල පාවිච්චි කරමින් බලශක්තිය නිෂ්පාදනය කිරීමේදී ස්වාභාවික සම්පත් සමග අපි තිරසර සංවර්ධනයේ සමග එක්වීමේ වැදගත්කම මේ වන විට අපි සාර්ථකව ක්‍රියාත්මක කරන වගේම ඒට සම්පූර්ණ ප්‍රමුඛත්වයක් අපි ඉදිරියේදී දෙන බව ප්‍රකාශ කරන්නට ඕනේ. මේ අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මහවැලි මහගොවියාට හා 2016 හොඳම ගොවි සංවිධානයේ ගොවි මහතුන් 18 දෙනෙකුට තායිලන්තයේ පැවැත්වෙන කාබනික පොහොර යොදාගෙන වගා කිරීම පිළිබඳ 5 දින වැඩමුළුවකට සහභාගී වීම සඳහා ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් සිදු වුණා. කාබනික වගාවට මහවැලි ගොවීන් පෙළඹවීමේ අරමුණින් ජනාධිපතිතුමන්ගේ යෝජනාවක් අනුව මෙම ගොවීන් වැඩමුළුවට සහභාගී කරවන අතර රජයේ භාණ්ඩාගාරයේ මුදල් භාවිතා නොකර අනුග්‍රාහක බෞතුන්ගේ දායකත්වයෙන් මේ සඳහා අරමුදල් සපයා තිබෙනවා. GSP Plus බදු සහනය නැවත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ඉතා සතුටින් පිළිගත් බව යුරෝපීය කොමිසමේ උපසභාපතිනිය පවසනවා. ඒ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී. යුරෝපීය විදේශ ක්‍රියාන්විත සේවාවේ ප්‍රමුඛ නියෝජිත සහ යුරෝපීය කොමිසමේ උප සභාපතිනි ෆෙඩරිකා මොගෙරිනි මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාද පැවැත්වුණා.
මෙහිදී GSP ප්‍රසහනය නැවත ලබා දීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත සතුටින් පිළිගත් බවත් දැනට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කාර්යයන් සිදු කරමින් පවතින බවත් පැවසූ මොකිරිනි මහත්මිය ශ්‍රී ලංකාව වර්තමානයේ අවතීර්ණ වී ඇති යහපත් ගමන් මඟ නිසා තමන් ඊට පූර්ණ සහය ලබා දීමට සූදානම් බව පවසා තිබෙනවා. ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලංකාවේ සිදු විප්ලවීය වෙනසෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සංහිඳියාව ශක්තිමත් කරලීම සඳහා දක්වන කැපවීම නිසා GSP ප්ලස් සහනය පිළිබඳව යහපත් බලාපොරොත්තු තැබිය හැකි බවද උපසභාපතිනිය ප්‍රකාශ කර තිබෙනවා. එබැවින් මේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සහ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධව මෙන්ම කලාපීය සාමය ආරක්ෂා කරලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සම්බන්ධවද අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා දීර්ඝ ලෙස මෙහිදී කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකා රාජනායකයෙකු බ්‍රසල්ස් නුවරට පැමිණියේ වසර 15කට පසු වන අතර ශ්‍රී ලංකා රාජනායකයෙකු යුරෝපීය කවුන්සලයේ යුරෝපීය කොමිසම සහ යුරෝපීය පාර්ලිමේන්තුව යන ආයතන තුන සමගම සාකච්ඡා කරන මුල්ම ඓතිහාසික අවස්ථාවද මේ ලෙසයි සනිටුවන් වන්නේ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ලබන සිකුරාදා දිනේ නිකුත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ රටේ වැඩිම බහුල රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රසායන රෝග, ඒ වැනි ආබාධවලට තිබෙන දේවල් තමයි මේක තියෙන්නේ. මේ 48 අරගෙන මේකේ මිල පාලනය කරන්නේ කොහොමද? අපි මේක ගැසට් පත්‍රය දැස්ති කළ පහුගිය කාලේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන ඒ ගැසට් පත්‍රය මුද්‍රණයට දැන් යන. ඇසිත්‍රොමයිසින් කියන එක ගත්තොත් ඒකේ තියෙන රුපියල් 23 ඉඳලා රුපියල් 71 දක්වා. එතකොට අපි අරගෙන තියෙනවා මේක 37-60ට අඩු කරනවා. කියන්නේ 147ක් බෙහෙත මිල අඩු වෙනවා. ඒකේ මාකට් එකේ බලපෑම කියන්නේ ගන්න ප්‍රමාණය රෝගීන් ප්‍රමාණය 153.75. දැන් සමහර ඒවායේ තියෙනවා මිල අඩුවීම 60%කට ගිහිලා තියෙනවා, 64%කින් මිල අඩු කරලා තියෙනවා, 84%කින් මිල අඩු කරලා තියෙනවා. ඒ පැරසිටමෝල් එක 500 මිලිග්‍රෑම්, ඒක තියෙන්නේ රුපියල් 1.14ක ඉඳලා රුපියල් 3 වෙනවා. ඒක අපි ගේනවා රුපියල් 1.30කට. එතකොට 156ක් මිල අඩු වෙලා. එතකොට ඉදිරියේදී අපි මේ ඔක්කොම වැඩ කටයුතු වුණාට පස්සේ අපි ආරම්භ කරනවා මිල අධිකම දේවල්. දැන් මේ රටේ තිබුණ පිළිකා ඖෂධ නාශක ඒවැයි මිල නියම කරන්නේ. යම් අයෙක් ඖෂධයක් මවපන්න හැදුවත් අනිත් ඖෂධ ඒ හා සමාන තවත් ඖෂධ වෙළඳපොලේ ඉතුරු වෙනවා. නමුත් අපි ඒකටත් ලෑස්ති වෙලා ඉන්නේ. අපි රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා එවැනි ඖෂධ වහාම ගෙන්වා බෙදා හැරීමේ වැඩපිළිවෙළ අපි ඖෂධාලවල හරහා කිරීමටත් අනිකුත් ෆාමසි හරහා කිරීමටත් අපි බාර අරගෙන කරගෙන ඉන්නේ. මේ සිකුරාදා වෙනකොට ගැසට් පත්‍රය නිකුත් වෙයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුමට අත්සන් තැබීම අද පස්වරුවේ සිදු වුණා. වතු කම්කරුවන්ගේ වේතන සම්බන්ධව අපි අවසාන තීන්දුවකට අද එන්න පුළුවන්කම ලැබුණා. පහුගිය දින කීපයක්ම වතු කම්කරු වෘත්ති සමිති සමග වැවිලි සමාගම් සමග සාකච්ඡා කරලා කම්කරු අමාත්‍යාංශයත් ඒ වගේම වැවිලි අමාත්‍යාංශයත් දේශ සබලතා අමාත්‍යාංශයත් මේ සම්බන්ධව විහිසු වුණා. මම පැහැදිලිව කියන්නට ඕන අත වශයෙන්ම අපිට එකඟතාවයට සියලු දෙනාටම එන්න පුළුවන්කම ලැබුණා රුපියල් 730ක වේතනයක් සඳහා. මේ 730 සකස් වෙන්නේ මූලික පඩිය වතු කම්කරුවට රුපියල් 500ක් ලැබෙනවා. ඒ වගේම පැමිණීමේ දිරි දීමන වශයෙන් රුපියල් 60ක් ලැබෙනවා. ඒ වගේම මිල පරිපූර්ක දීමන වශයෙන් රුපියල් 30ක් ලැබෙනවා. නිෂ්පාදන දිරි දීමන වශයෙන් රුපියල් 140ක් ලැබෙනවා. මේ අනුව රුපියල් 730ක වේතනයක් වතු කම්කරුවට දිනකට ලැබෙනවා. අද වතු කරේ ආර්ථිකය තාමත්ම දුර්වල මට්ටමකට පත් වෙලා තියෙනවා. මුද තේ මිල රබර් මිල පහත බැසීම නිසා පහුගිය කාලය තුල ඒ නිසා හිගපඩි ගෙවීමේ හැකියාවක් නැහැ කියන එක අපි ඇයිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ තීරණය අනුව වැවිලි සමාගම් රුපියල් 730ක දෛනික වේතනාවක් ගෙවීමට එක් වෙලා තිබෙනවා. අපි විශේෂයෙන්ම පොහොර සහනාධාරයත් වැවිලි සමාගම් වලට ලබා දීමට තීරණයක් අරගෙන තිබෙනවා. ඉතින් ඒ වාගේ සාධක දෙක තුනක් එකතු කරලා තමයි බද්ධ කරලා තමයි මේ තීරණය දෙන්න පුළුවන් වුණේ. දැනට තිබෙන තත්ත්වයේ උඩ මේක තමයි උපරිමයෙන් අපිට දෙන්න පුළුවන් වෙන්නේ. අපි අනාගතයේ මේ සියලු දෙයක්ම විවෘතව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හෙට දින සිට වතුකරේ සේවක සේවිකාවන්ට වැරට යන්න කියලා රජය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. දැන් ප්‍රශ්න ඉවරයි.
ස්වාධීන කොමිෂන් සභාපහක සභාපතිවරුන් මෙන්ම එහි සාමාජිකයින් අද ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා හමු වී තිබෙනවා. කථානායක කාර්යාලය විසින් අද පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයට අනුව අද දින කථානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුම පරිදි පාර්ලිමේන්තුව වෙත පැමිණි ස්වාධීන කොමිෂන් සභා පහක සභාපතිවරුන් සහ සමාජිකයින් සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව පෙරවරු 10ට ප්‍රසම්පාදන කොමිෂන් සභාවත්, පෙරවරු 11ට ජාතික පොලිස් කොමිෂන් සභාවත්, පස්වරු 2ට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවත්, පස්වරු 3ට මුදල් කොමිෂන් සභාව සහ පස්වරු 4ට මැතිවරණ කොමිෂන් සභාව යන කොමිෂන් සභා කථානායකවරයා මුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවලදී මෙම කොමිෂන් සභාවල වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම එදිනෙදා කටයුතු කරගෙන යාමේදී ඇතිවන අවශ්‍යතා ආදී පිළිබඳව සාකච්ඡාවට බඳුන් කළ බවයි කථානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ඊයේ දිනේ නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ ස්වාධීන කොමිෂන් සභා අයත් වන ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස එම කොමිෂන් සභාවල කටයුතු සිදු කරගෙන යාමට තම උපරිම ශක්තිය සහ ආශිර්වාදය ලබා දෙන බවයි. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට පුරවැසි සංවිධානයක මුතුව අද පසුවරුවේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. චෝදනාවලට අදාළව සහ ඝාතන සම්බන්ධව පරීක්ෂණ හරි විදියට කරවන්න ඕනේ. ඒකට අදාළ විනයානුකූලව සහ නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕනේ. ඒ ගැන කිසිම චිකිච්ඡාවක් නැහැ අපිට. ඒ ගැන ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාර්යයට වැරදි කවුරු හරි නම් මේ ආණ්ඩුවේ එයාට විරුද්ධවත් ඒ අධිකරණ ක්‍රියාදාම සහ අනිකුත් කාරණා විමර්ශන කටයුතු සිද්ධ වෙන්නට ඕනේ. ඒ වගේම අවන්ගාඩ් එක සම්බන්ධව කවුරු හරි ඇමතිවරු මැදිහත් වෙනවා නම් ඒ සම්බන්ධවත් ඒ වැරදි හැම එකක්ම සම්බන්ධව නිවැරදි විමර්ශන වෙන්න ඕන. අර මහා බැංකු බැඳුම් කර සිදුවීමේදී අපි සටන ගෙනිච්චා. අපි අර්ජුන් මහේන්ද්‍රන් වැරදි, ඔහු ඉවත් කළ යුතුයි කියන සටන අපි නිරන්තරයෙන්ම කියා සිටියා, වෙනුවෙන් පෙනී සිටි. ඒක ලබාගත් ජයග්‍රහණයක්. නැවත ඒක ආපස්සට ගන්න උනා. මේ අය තමන්ට ලැබුණාම අවස්ථාව අර තමන්ගේ පරණ හිතවත්කම් වලට ආයි යනවා. හැබැයි හිතවතුන් රකින්න නෙමෙයි ජනවාරි 8 වෙනිදා මේ සම්මුතිය තියෙන්නේ. මේ වෘත්තීය සමිතියේ සියලු සංවිධාන කාගවත් අතකොළ වෙලා නැහැ. අපි අල්පෙනත්තක ප්‍රතිලාභයක් අරන් යන්නේ. එවැනි දෙයක් අපි ප්‍රතිලාභයක් අරන් තියනවා කියලා කවුරු හරි ඔප්පු කරලා පෙන්නුවොත් අපි අපේ සංවිධානය වෙනින් ඉල්ලා අස්සෙන්. කාට හරි කියනවා කරන්න පුළුවන් නම්. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් සියද ටීවී ප්‍රධාන පෝත්‍රිකාශයත් සමගින්. දේශීය කලාකෙත පෝෂණය කිරීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ සුදර්ශී ආයතනය අපට අහිමිවීමට යන පුවත අප ඊයේ තෙවන ඔස්සේ රටටම අනාවරණය කළා. ජපානයේ සසකාවා ආයතනයට පසුගිය රජය පවරාදුන් මෙම අග්‍රගණ්‍ය ආයතනය යළි ලබා ගැනීමට ගන්නා උත්සාහයට තෙවනැස උපරිම ශක්තිය ලබා දෙමින් සිටිනවා. මෙම ආයතනය බේරා ගැනීමට අප මෙන්ම අද දිනේ කලාකරුවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඊයේ දිනේදී අපි තෙවැනි ඇසින් තොරතුරු අනාවරණය කළේ ශ්‍රී ලංකාවේ කලාකෙත පෝෂණය කළ කලාකරුවන්ගේ තක්සලාවක් වන්නූ සුදර්ශී ආයතනයට සිදුවන්නට යන ඛේදනීය ඉරණම පිළිබඳවයි. 2009 වසරේදී එවකට සිටි රජය සුදර්ශී ආයතනය ජපානයේ සසකාවා ආයතනයට කැබිනට් පත්‍රිකාවක් මගින් පවරා දීමට කටයුතු කර තිබෙන බව අප ඊයේ දිනේදී අනාවරණය කළා. අපගේ අනාවරණයේදී කලාකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ දශක ගණනාවක් කලාකෙත පෝෂණය කළ මෙම ආයතනය බේරාගෙන අනාගත පරපුරට රැකදීමට පෙරට එන ලෙසයි. මේ අනුව අද දිනේදී සුදර්ශී ආයතනය රැක ගැනීමේ පාගමනක කලාකරුවන් නිරත වුණා. කොළඹ හතපිහිටි ජපාන තානාපති කාර්යාලය වෙත කලාකරුවන් සුදර්ශී ආයතනයේ රැකදෙන ලෙස ඉල්ලා සංදේශයක්ද බාර දුන්නා. සංස්කෘතික අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුවත් පටන් ගන්න පෙර 1953 4 වසරේ අවුරුදු 62ක ඉතිහාසය තුළ අපි බොහොම ස්වාධීනව මේ කලාකරුවෝ සිංහල, දමිළ, මුස්ලිම් ජාති ભેදයෙන් ආගම් ભેදයෙන් තොරව මේ භූමිය පාවිච්චි කරලා විවිධ කලා කටයුතු කළා. දැන් මේ භූමිය ස්පර්ශ නොකරපු කලාකරුවෙක් ලංකාවේ හොයාගන්න බෑ. අපි අද ජපන් තානාපතිතුමාට සංදේශය බාර දුන්නා. එයාගේ මැතිතුමා ලව්වා මේ කටයුතු නවත්තලා අපට මේ භූමිය ලබා ගැනීමට නැත්නම් පාවිච්චි කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා. අපි අතිගරු ජනාධිපතිතුමාට දැනුවත් කරනවා. අගරු අගමැතිතුමාට සම්බන්ධ කරලා දැනුවත් කරනවා.
ලංකාවට තියෙන එකම එක සිංහල සංස්කෘතික ආයතනය මේ පමණමයි. එකම එක සිංහල සංස්කෘතික ආයතනයත් අපෙන් පැහැර ගැනීම යත්නදරීම අපි මේකට විරෝධයක් කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපේ මේ සාමකාමී ඉල්ලීම ජපාන් රජය හා අගමැතිතුමා සාවධානව කියව බලලා අහලා මේ අපේ සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. අවුරුදු 60ක ඉතිහාසයකට උරුමකම් කියන අප සිංහල සංස්කෘතික ආයතනයට මේ සසකාව රාජනවන සංවිධානය විසින් පැහැර ගැනීමට දරන උත්සාහය පරාජය කරන්න අද අපි හදිසි කැඳවීමක් තුළ අපේ කලාකරුවන් රැස් වෙලා මේ විරෝධය අපේ මේ භූමිය රැකගන්න අපිට අවශ්‍ය කරනවා. ඊට අපි මේ තානාපති කාර්යාලය මැදිහත් වෙලා කරන බලපෑම අපි පරාජය කරන්න අද දවසේ අපි මේ විරෝධය පළ කරන්නේ. අද අපිට මේ ප්‍රශ්නය විසඳුමක් අපිට ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා වගේ මෙහෙම නොවිසඳුනොත් අපි සමස්ත කලාකරුවන් ඒකරාශී කරලා මේ විරෝධය අඛණ්ඩව මේ භූමිය තුළ පවත්වාගෙන යන්නට කටයුතු කරනවා. දශක ගණනාවක ඉතිහාසයක් ඇති දහස් ගණනක් කලාකරුවන් බිහි වූ මේ තක්සලාව අදාළ බලධාරීන් අවධානය යොමු කර ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට පිට රැටියන්ට අලෙවි කිරීමට කටයුතු කිරීම කොතරම්නම් අභාග්‍යයක්ද. පෙරටෙමු අපි අපේ සම්පත රැකගනිමු. ඒ වෙනුවෙන් තෙවැනි ඇස ඔබ සමගයි. Third Eye. මහමග රියපදවන ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඔබ යන මාර්ගය පිළිබඳ පමණක් නොව මාර්ගයේ ගමන් ගන්නා පදිකයින් ගැනත් සිතිය යුතුයි. අද හරිමග තුලින් මාර්ග අනතුරු පිළිබඳව ගෙන එනටයි සූදානම. මහමග ගමන් ගන්නා ඔබට මහමගදී විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවනවා. එයින් සමහර අපහසුතාවයන් මාර්ග අනතුරු දක්වා වර්ධනය විය හැකියි. පසුගිය දින කිහිපෙම මාර්ග තදබදය ගැන කතා කළ අපි අද සියත හරිමග තුලින් මහා මාර්ගයේදී පදිකයන්ගේ මෙන්ම රථවාහන රියදුරන්ගේද වර්ධෙන් සිදුවන රිය අනතුරු පිළිබඳව කතා කරන්නට හිතුවා. මෙවැනි මාර්ග අනතුරු වළක්වා ගැනීමට හා ජීවිත අහිමිවීම අවම කර ගැනීම සඳහා මහජනතාව රෝහල් වෛද්‍ය නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ පෙරහොරුවක් පසුගියදා තිස්සමහාරාම දෙබරවැව රෝහල් ආශ්‍රිතව පැවැත්වුණා. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යංශය දෙබරවැව රෝහල සහ දෙබරවැව පොලිස් ස්ථානයේ සංවිධායකත්වයෙන් මෙම පෙරහුරු වැඩසටහනේදී මාර්ග අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබූ රෝගියෙකු අනතුරට ලක් වූ ස්ථානයේ සිට රෝහල්ට රැගෙන ගොස් ශල්‍යගාරයට ඇතුළත් කිරීම දක්වා සිදුවන ක්‍රියාකාරකම් සියල්ලම මෙම පෙරහුරු වැඩසටහනට ඇතුළත් වුණා. මාර්ගයේ සිදුවන අනතුරු අවම කර ගැනීමට හා ඒ මගින් සිදුවන ජීවිත හානි වළක්වා ගැනීම උදෙසා පැවැත්වූ මෙවැනි පෙරහුරු වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් හෝ දිවයින පුරා පැවැත්වීමේ ඇති වැදගත්කම අද සියත හරිමග තුළින් අප රටටම පෙන්වා දෙන්නේ මෙහි ඇති වැදගත්කම නිසා වෙනි. සමුද්‍රීය සංචාරක කර්මාන්තය සඳහා සහාය වීමට ලෝක ප්‍රකට සමාගම් දෙකක් එකඟතාවය පළ කර තිබෙනවා. ඒ පිළිබඳවයි අද රටගෙන තත්පර 60. සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ආරම්භ වූ ආර්ථික වැඩසටහනට සහාය වීමට ඉදිකිරීමේ ශ්‍රේෂ්ඨයේ ලෝකප්‍රකට සමාගම් දෙකක් එකඟත්වයේ පළ කර තිබෙනවා. ඉතාලියේ බෙනෙට්ටි සහ ඉන්දියාවේ ඕෂන් බ්ලූ නැමැති විශාල ප්‍රමාණයේ යෝටි සහ මරීනා බෝට්ටු ඉදිකරන එම ඉදිකිරීමේ සමාගම් දෙකෙහි ආයෝජකයින් දෙදෙනෙකු පසුගියදා ප්‍රථම වරට මෙරටට පැමිණියා. මෙහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා විසින් මෙම ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ආයෝජකයින් දැනුවත් කරනු ලැබුවා. හඳුන්වා දුන් ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව පැහැදුණු මෙම ආයෝජකයන් අවධාරණය කළේ මෙවැනි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මේ බැවින් ඊට තම පූර්ණ සහාය ලබා දෙන බවයි. මෙම ධීවර කර්මාන්ත ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමෙන් දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකි බව නොරහසක්. යෙට් සහ මරීනා බෝට්ටු නිෂ්පාදනය මගින් මෙරටට විදේශ ආයෝජකයන් හා නව ආර්ථික අවස්ථා උදාකර ගැනීමටද හැකි වෙනවා. දවසේ පුවත්පත් විපරම දැන්.
ලංකාදීප අල්ලස් අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඉල්ලා අස්වේ ලිපිය ජනපතිට යවයි. දෙල්තොට පොළව ගිනි ගනි අවදානම් කලාපයක් ලෙස නම් කරයි. දිවයින ලබන 21 වනදා තෙක් දිනකට පැය එකහමාරක් විදුලිය කපයි. දවල්ට පැයයි රාත්‍රියට පැය භාගයයි. වැට් පනතේ ව්‍යවස්ථා අනුකූලභාවය කතානායකවරයාට දැන්වීමට පියවර. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියයි. දිනමින වැට් බදු සංශෝධන පනත අධිකරණ තීන්දුව කඩිනමින් පාර්ලිමේන්තුවට. ශක්තිමත් ජාතියක් ලෙස ශ්‍රී ලංකාව නැගිටිමින් සිටිනවා. නැගියන ලෝක ආර්ථික බලවතුන් හමුවේ ජනපති කියයි. ලක්බිම ස්වාධීන කොමිෂන් රැකීමට ජනපති අගමැති පියවර ගනී. මිල සීමාව පන්නන ඖෂධහල් වලට දැල. මව්බිම මෛත්‍රීගේ කතාවේ පළමු ප්‍රතිඵලය නිකුත් වෙයි. අල්ලස් කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි අස්වේයි. බෝපිටියේ කුඹුරකින් ගිනිත් එක්ක දුම් පිටවෙයි. අද දවසේ විපරම ලෙස අප අවධානය යොමු කළේ පුවත්පත් කිහිපයකම පළ වූ දෙල්තොට බෝපිටිය ප්‍රදේශයේ භූමියේ ඇති වූ බව කියන උෂ්ණත්වයේ ඉහළ යාමේ තත්ත්වය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් විමසීමට අප සම්බන්ධ කරගත්තා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය චන්ද විමල් සිරිවර්ධන මහතා. භූමියෙන් දුම් මැතිවීමේ ක්‍රියාවලිය පිළිබඳව බැලීමක් කරා. ඒදී අපේ භූවිද්‍යාඥයන් සහ කාර්මික නිලධාරීන්ගෙන් පන්විත කණ්ඩායමක් විසිලා ඒ ප්‍රදේශයේ අපි විහිදුම් කරලා පොළොව අභ්‍යන්තරයෙන් අපි සාම්පල් ලබා ගත්තා. අපි ඒකෙදි දුටුව දේ තමයි මීට භාගයක් විතර වගේ ගණකමට අලුමෙන් කාබනික තරය. ඉතින් මේ ප්‍රදේශය බැලුවම මේක පැරණි ඉස්සර තිබුණු ග්‍රහ ප්‍රදේශයක්. මේකේ තේජාවේ කාබනික ද්‍රව්‍ය තැන්පත් වීමක් සහ ඒ ශාක වැවීමක් මේක තමයි ඇත්තටම සිදුවෙන්නේ. ඉතින් මේක සමාජික තව රැසි සමයකින් පස්සේ මේකෙන් විලා සම්පූර්ණයෙන් බලපෑම් නැතිලා කියන මතය තමයි අපි. அமெரிக்கானு ஜனாதிபதிவரண அபேட்சக டொனால்ட் ட்ரம்ப்கே பிரிதவன மெலனியா ட்ரம்ப் விசின் சிய செமியா மகாத்மா கதிகுணவலின் ஹெபி அயகுபவ பிரகாஷ கரதிபெனவா ரூபவாஹினி சாக்கச்சாவகட் எக்கமின் வெடிதுரட்டத் பவசாயத்தே சிய செமியாட்டு காந்தாவன் சம்பந்தின் எல்லவன சோதனா அசத்திய பவாய் ඉන්දියාවේ කල්කටා නුවර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලින් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙවන සුළු අමුද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති අතර ඊට සම්බන්ධ බවට සැක පිට කාර්ය මණ්ඩලයේ පුද්ගලින් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි වාර්තා වුණා. INS අරිහන්ත් නම් ටොන් 6000ක් බරති සබ්මරීනයක් ඉන්දියාව විසින් සේවය යොදවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙතෙක් රහසක්ව තබාගෙන ඇති මෙම සබ්මරීනය ඉන්දියාව විසින් නිෂ්පාදනය කළ පළමු දේශීය න්‍යෂ්ටික සබ්මරීනය වනවා. බැලරි ග්ලාස්බොරෝ නම් සිය මිත්තණිය විසින් දෙවන ලෝක යුද සමයේදී නාසි සතුරු හමුදාවන්ගේ රහස්‍ය කේතන සොයා ගැනීම පිළිබඳව තමන් අඩම්බර වන බව කේම්බ්‍රිජ්හි ආදිපාද කේට් මිඩල්ටන් පවසනවා. ඇය මේ බව සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය බුද්ධි සංඥා හා සයිබර් ආරක්ෂාව පිළිබඳ ඒජන්සිය නිකුත් කළ නවතම ප්‍රහේලිකා පුස්තකයෙහි සටහනක් තබමින්. එත් සමගින් සියත ටීවී ප්‍රධාන පත්‍රිකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.